ජීවිතේ වටිනම දේ මොකද්ද කියලා ඇහුවොත් ඔබට පේන ඇති මගේ වටපිට ජීවිතේ වටිනම දේ නිදහස. ජීවිතේ නිදහසේ ඉන්න පුළුවන් නම් මිනිස්සුෙකුට ඒක තමයි ගොඩක් අය ජීවිතේ නිදහස හොයාගෙන යන්නේ. ඔබට මගේ පිටිපස්සෙන් තියෙන දර්ශන නැවත බලන්න පුළුවන්. ජලයේ කොච්චර නිදහසේ තියෙනවා. ඒ නිදහසේ තියෙන ජලයේ නිදහසේ කොච්චර කුරුල්ලු ඇවිල්ලා තමන්ගේ දේවල් කරගන්නවද. ඊට අමතරව නිදහසේ ඒ තියෙන ජල තරංග උඩ ගස් කොයි විදිහට හැදිලා තියෙනවද. සහ ඒ දර්ශනපතය ඔබ දකිනකොට නිදහසේ කුරුල්ලු පියාඹනවා, නිදහසේ ගස්වැල් තියෙනවා. එතකොට ඔබට ඔබේ මානසික නිදහස ලබා ගන්න පුළුවන්. ඒක තමයි මිනිස්සු හැමදාම ජීවිතේ වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා හෙම්බත් වෙලා තමන්ගේ ජීවිතේ නිදහස ලබා ගන්න මෙන්න මේ වගේ ස්ථානවලට එන්නේ. ප්‍රශ්නේ තමයි අපි ඒ වගේ ස්ථානවලට ඇවිල්ලා ඒ තියෙන නිදහස විනාශ කරලා යන්නේ. ඒකින්ද ඒ නිදහසේ තියෙන ස්ථාන නිදහස ඒ විදිහටම තියලා නැවත ඔබේ නිදහස අරගෙන යන එක තමයි ඔබේ වගකීම. ඒකින්ද මේ දර්ශන තලය බලන්න, ඒක වින්දනය කරන්න, ඒ නිදහස ගන්න. සහ ඒ නිදහස විඳින ගම ඒ නිදහස ඒ ස්ථානේ තියලා ඔබේ නිදහස විතරක් නැවත අරගෙන යන්න. ඒකද ජීවිතයේ සාර්ථකත්වය ලබන්න ඕන නම් ඔබේ නිදහස අනිවාර්යයෙන්ම ඕනේ. ඔබේ නිදහස ලබා ගන්නත් ඕනේ. හැබැයි තව කෙනෙක්ගේ තව පරිසර පද්ධතියක නිදහස නැති කරන් නැතුව විශ්වාසයෙන් මම කියන්නේ මම මෙතෙන්ට ආපම මට දැනෙච්ච දේ මේ ස්ථානය නිර්මාණය කරපු අය ඒ නිදහස ඒ විදිහටම රැකගන්න උත්සාහ කළා කියන ඒ විදිහටම මේ ස්ථානයට එන කට්ටියට දෙන්න උත්සාහ කළා කියන එක නිසා ඔබත් හිතන්න ඔබේ නිදහස රැකගන්න ගමන් අනිත් අයගේ නිදහසත් රැකෙන්න. ඒක නිසා බලන්න මේ දර්ශන පතේ දිහා ඔබ මට වඩා හොඳට ඔබට පේනවා ඇති. මම S2 දකින්නේ ඔබටත් ඒ හා සමානව පේනවා ඇති මේ දර්ශන ඵලය. මේකේ තියෙන දේවල් වින්දනය කරන්න ජල තරංග එහා පැත්තෙන් පේනවා, පොල් ගස් වගේයක් තියෙනවා. ඊළඟට ගොඩක් මේ මෙතන ඇත්තටම මේ නිවාස ගොඩක් අඩුයි. ඒකින්ද මම හිතන්නේ මේ වගේ දර්ශන තලයක් අපිට S2 අල්ලගන්න ගොඩක් අමාරුයි. ඊළඟට මේ ස්වභාවික ඇදිලා තියෙන ජලජ ශාක තියෙනවා. ඊළඟට මම හිතන්නේ මේක අනිවාර්යයෙන්ම වාලු ඇති පේන්න නෑ. ඉතින් ගියපුවාම තමන්ගේ මානසික නිදහස වින්දනය කරන්න පුළුවන් ස්ථාන වලට ගියපුවාම ඔයාට මානසිකව කොහොමද නිදහස වින්දනය කරන්න පුළුවන් කියලා ඔයා හිතලා බලන්න. දැන් මම නම් මේකේ තියෙන ගස්, මෙතන තියෙන වතුර, ඊළඟට පියාඹන සත්තු, අහස, ගස් කොළන් ඒ හැම දෙයක් දිහාම බලනවා. ඒ බලනකොට ඒ ඇස්වලට එන අර ග්‍රීනරි ගතිය කියලා අපි කියන්නේ මේ ස්වභාවිකත්වය. ඉතින් ඒක ඒ විදිහටම විඳින්න පුළුවන් ස්ථාන අනික මේ උදේ දවල් නෙවෙයි උදේ. එතකොට උදේම ඔබට මේක වින්දනය කරන්න පුළුවන් නම් ඔබේ මනස ඒකාග්‍රතාවයට පත් කරගන්න මේක ගන්න පුළුවන් නම් මම හිතනවා ඉතාම වටිනවා කියලා. අවසාන වශයෙන් මම ඔබට කියන්නම් පාරිසරික බුද්ධිය කියලා තියෙනවා. බුද්ධි වර්ග 9ක් තියෙනවා අපිට. ඒ බුද්ධි වර්ග කියන්නේ මිනිස්සුෙකුට ළඟා කරගන්න පුළුවන් බුද්ධි වර්ග 9න් එක බුද්ධියක් තමයි පාරිසරික බුද්ධිය කියලා කියන්නේ. ඉතින් ඒ පාරිසරික බුද්ධිය ඔබට ළඟා කරගන්න බැරි නම් ඒක උත්සාහ ගත යුතුයි ඔබේ පාරිසරික බුද්ධිය ළඟා කරගන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා පරිසරයේ යනු බුදුරජාණන් වහන්සේය. ඒකට පරිසරයේ අපි හානි කරන්නේ නැතුව පරිසරයේ පැවැත්මට අපි දායක වෙනවා කියලා කියන්නේ මිනිස් ප්‍රජාවත් අනාගතයේදී සංරක්ෂණය නැත්නම් සුරක්ෂිත වෙන්නේ වඩා වැදගත් වෙනවා. ඒකින්ද අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. අපිත් එක්ක රැඳිලා ඉන්න. අවසාන වශයෙන් මේ ටික භුක්ති විඳින ගමන්